ශාකපත්‍රයේ ප්‍රධාන කොටස් හරි ගොඩක් අය හරි ඇඳලා තියෙනවා හරි කොටස් ටික අපි නම් කරගමු මෙහෙම ශාකය පත්‍රය මේ පත්‍රයක් කඳට නැත්නම් අත්තට සම්බන්ධ වෙන සම්බන්ධ වෙනවා පත්‍ර වෘන්තයේ මගින් මේ පත්‍රයට ආසන්නයෙන් තියෙන මේ වෘන්තයේ කෙළවර පත්‍ර පාදයේ විදිහට ගන්නවා පත්‍ර පාදයේ විදිහට මේ මැද ටික පත්‍ර තලයේ විදිහට අපි ගන්න පුතේ වටේ තියෙන පත්‍ර ධාරය පත්‍ර ධාරය දැන් මේ එකින් එක කොටස් එක් එක් ශාක පත්‍රය ගන්නකොට විවිධත්වයක් නැත්නම් වෙනස්කමක් දකින්න ලැබෙනවා ඊළඟ පත්‍ර අග්‍රය එක් එක් පත්‍රවල පත්‍ර අග්‍රයේ විවිධත්වයක් තියෙනවා පත්‍ර අග්‍රයේ විවිධත්වයක් තියෙනවා හරි ලස්සනට ඇඳලා තියෙනවා කට්ටිය පාට කරලා තියෙනවා හරි වල වෙලාවට තුන ගොඩක් ඇඳගන්න ඒ නිසා වෙන්නේ නැති හරි ඔන්න පුතේ ශාක පත්‍රයේ නම් ප්‍රධාන කොටස් ඊළඟට මේ මෙන්න මෙතන දාන්න ප්‍රධාන නාරකීය ප්‍රධාන නාරකීය මේවා ශාකා නාරති ශාකා නාරති प्रधान नारकीय शाखा नारकीय ठीक है अंदर गण हाँ මමයි චුටි වෙලාවක් දුන්නේ මොකද අච්චුට හැමෝටම නැති නිසා නැත්තම් අපි ඔක්කොම රූප ටික එකතු වුණා ගැනලුවක් පුතේ ඒ නිසා අපි යනවා හරි හරි පුතේ ඊළඟ අපි අවස්ථාවට එමු දාන පුතේ ඊළඟ ශ්‍රමාර්ථික ශාක පත්‍රවල විවිධත්වය शाक पत्र विविधत्व शाक पत्र विविधत्व हादुनागते की अवस्था हादुनागते की अवस्था हंदुनागत है कि अवस्था पुते शाक पत्र गप्ता में ओयाल तो पुलुवंद मित्रे इन्ना एक लांगती है ना शाके किम पत्र या कड़ागन एक गांव हाँ हानि लंका पुरातन शाक बलमु प्रधान अवस्था अंक एक पत्र तलिए विविधत्व पत्र तलिए विविधत्व पत्र तलिए विविधत्व
පත්‍ර තලයේ විවිධත්වය හරි දැන් ඔයාලා ගෙනාපු ශාක පත්‍ර ටික දැන් පෙන්වන්න හැමෝම බලන්න තමන්ගේ ශාක පත්‍රය අනිත්‍යයි කියවත් පත්‍ර තලයේ බලන්නකෝ ආ පත්‍ර තලයේ තලයේ කියන්නේ මේ මතුපිට පෘෂ්ඨේනේ එතකොට බලන්න සමහර අයගේ ශාක පත්‍රවල පත්‍ර තලයේ වර්ණය හැඩය ඒකේ තියෙන ස්වභාවයේ ඝනකම අඩු වැඩි බව ආ ඒවා පත්‍ර තලය එකින්නකට පැහැදිලි වෙනසක් උදේ දකින්න ලැබෙනවා හරි එකින්නක පැහැදිලි වෙනසක් දකින්න ලැබෙනවා හොඳයි දැන් ඔන්න අනිත් පැයත් බලන්න එකින්නක පත්‍රවල වෙනස්කම් තියෙනවා පුතේ එතකොට ඔතන ඔයාලා ඉඳ තියාගන්න පත්‍ර තල කීපයක් අඳින්න පත්‍ර තල මම දැක්කා දැන් ඔය කෙනෙක් තිබුණ ශාක පත්‍රයක් මෙහෙම මෙන්න මේ වගේ පත්‍ර තලෙ මෙහෙම තියෙනවා එතකොට සම්පෝමයක් කියන මේ වගේ හැඩයක් තියෙනවා වෘත්තාකාර හැඩයක් තියෙන මේ වගේ ආ ගණේෂා ආ ඒ ශාක පත්‍ර හරි හැඩේ විනාස හරි පත්‍ර තලෙ චමෝද්‍ය एक वृत्ता कार है उमेशा वे एक पत्र याद है ना तम गोड़ा हाँ पत्र गोड़ा की आगे नहीं निकल रही था हाँ मंगे भी आलू कहाँ तीनों आदि किलो उमेशा लगे थे हाँ इलाके लेखिका बाण को पत्र ताले विनाश इलाके मिहिंदी नहीं करता हम ए पत्र हाथ पर सी विनाश में ඕකට අපි කියන්නේ මේ සංයුක්ත පත්‍රයක් කියලා. ඒක ඉස්සරහදී කතා කරන මොකද පත්‍රය පත්‍රිකාවලට බෙදිලා තියෙනවා නම් කරපිංච කතුබුරුක මාර ඒ වගේ ශාක. හරි. දැන් අපි පුතේ ඔතෙන්ට ඉඳ තියාගමු පත්‍රතල අඳින්න. හැබැයි සමහර අය මෙහෙමත් කරලා තිබුණා. අපි මේ පාඩම කරද්දී සමහර දරුවෝ අදාල් තමන් ඉඳ තියාගන්න එක ඇත්තම ශාක පත්‍රය ඔතින්ට මේ පත්ත තලයේ වෙන ඔය ඔයාලා කඩන් ආපු වගේ අලෝල තිබුණා. හැබැයි අමු ශාක පත්‍ර ඇලෙව්වොත් පොත සවුත් වෙනවා. පුතේ වියලි ශාක පත්‍ර අපිට පරිස්සමෙන් වහගෙන ඕන නම් ඔතන අලෝල ඒ කොලින් සෙලෝ ටේප් එකක් කරගෙන ගාලා ලස්සනට තියාගන්න පුළුවන්. ඔයාලා පහසු විදියක් කරන්න. ඉඳ තියාගන්න තමන්ට අවශ්‍ය ප්‍රමාණය පිටු භාගයක් විතර. පිටු භාගයක් විතර ඔතන ඉඳ තියාගන්න. පිටු භාගයත් විතර ඉඳ තියා. හරි. ඉඳ තියාගෙන අංක දෙක දාන්න පුතේ. ශාක පත්‍රවල පත්‍ර අග්‍රේ විවිධත්වය. අංක දෙක. ශාක පත්‍රවල පත්‍ර අග්‍රේ විවිධත්වය. शाखा पत्र वाले पत्र अग्रे विविधत्वे කවුද ඔය කොල කන්නේ ආසින්සා අහින්සා නේද හා ඇයි උදේට අම්මා කන්න දුන්නේ ඈ උදේට කන්න දුන්නේ නැහැ නේ අම්මට කියලා අනිත් දවස් ගහක බඳලා යන්නේ මොනවද ගණේෂා හැංගි හැංගි කන්නේ ඈ බිස්කට් තියාගෙන මං දැක්කද දැන් බිස්කට් 6 7ක්ම දාගත්ත හින්සරේ පාත් වෙනවා කැමරාව පේන්නේ නැති හරියට ම් ඊ වසිනා වෙනවා අක්කයි නංගි දෙන්නත් එක්කම ගෙදර බිස්කට් ඉවර කරනවා නේ
හරි පුතේ මේ පත්‍ර ශාක පත්‍රවල පත්‍ර අග්‍රේ විවිධත්වය ගැන තමයි කතා කිව්වේ අපි කාර්ණේ දැන් ඔය ශාක පත්‍රවල මොයාලවද අග්‍රේ කොහොමද කියලා එකින් එක අග්‍රේ එහෙමනම් ඕකටත් ඔයාලා ඉඳ තියන්න පිටු භාගයක් ඔයාලට පුළුවන් පියලි ශාක පත්‍ර හඳුනාගෙන මේ පත්‍රයේ අග්‍ර විවිධත්වයක් තියෙන ඒවා එකින් එකට පුතේ රූප එක්ක අලවන්න එහෙම නැත්නම් ඔයාලා කැමති විදිහට අඳින්න ඊළඟට එන්න අංක 3 පත්‍ර ධාරී විවිධත්වය පත්‍ර ධාරයේ විවිධත්වය පත්‍ර ධාරයේ විවිධත්වය ධාරී කියන්නේ වටි ස්වභාවීනි ධාරී කියන්නේ පත්‍රයේ වටියේ තියෙන ස්වභාවයෙන් රෝස ශාකයේ පත්‍රයක් ගත්තාම පත්‍ර ධාරය දැටි දැටි කටු වගේ තියෙනවා ධාරේ හැබැයි පුතේ අපි කොස් දාක ශාක පත්‍රයක් ගත්තාම පත්‍ර ධාරයේ අර දැටි වගේ ස්වරූපයක් දකින්න වෙන්නේ ධාරයේ කියන එකට වෙනස් විදියට කියන ඒකට පිටු භාගයක් තියාගන්න රූපය ඒක අලවන් එහෙම නැත්නම් අඳින් ඊළඟ අවසාන කාරණේක හතර වෙනි එක පත්‍ර පාදය හා පත්‍ර වෘන්තයේ විවිධත්වය පත්‍ර පාදය හා පත්‍ර වෘන්තයේ විවිධත්වය සමහර අය කියන අපශාකවත් වෘන්තයේ ගහේ තියෙන කණන් ඇවිල්ලා තියෙනවා නේද පත්‍රේ කැලලක් ගහයි වෘන්තේ සමහර අයගේ වෘන්තේ මන් දැක්කා සමහර අයගේ පත්‍ර පා අදාළ පත්‍ර පාදයක් ඒ ගහයි කියන්නේ කැලලයි කියලා දින හදිස්සියේ දුවලා අර ශාක පත්‍රයේ අගිස්සෙන් ඇල්ලුවාම පත්‍ර පාදයේ වෘන්තේ දෙකම ගහයි හා එතකොට ඒකට රූප ස්ථාන අලවන්න හෝ අඳින්න අවශ්‍ය ඉද ප්‍රමාණය පිටු භාගයක් ඉදලා තියාගන්න හරි ඒකට අවශ්‍ය ඉද ප්‍රමාණය තියාගන්න පුතේ ඊළඟට දාන්න පත්‍ර වින්‍යාසය පත්‍ර වින්‍යාසය පත්‍ර වින්‍යාසය පුතේ පත්‍ර වින්‍යාසය කියන්නේ ශාකයක පත්‍ර අදාළ ශාකයකට සම්බන්ධ වෙලා තියෙන රටාව තමයි පත්‍ර වින්‍යාසය කියලා කියන්නේ පත්‍ර වින්‍යාසය ශාක පත්‍රය පත්‍ර වල මේ ශාකයකට සම්බන්ධ වෙලා තියෙන ස්වභාවය අපි පත්‍ර වින්‍යාසය විදිහට ගන්නවා පත්‍ර වින්‍යාසය අපි චුට්ටක් නිර්වචනය ලියමු පාඩ පෑන කියලා ලියන්න පාඩ පෑන කියලා ලියන්න ශාක පත්‍ර කඳට කඳට संबंध वी अति रटाव संबंध वी अति रटाव संबंध वी अति रटाव पत्र विन्यासे
पत्र विन्यासे लेसा दुगनाई पत्र विन्यासे लेसा दुगनाई शाखा पत्र कांदर का संबंध भी यदि रटा है पत्र विन्यासे लेसा दुगनाई पुते अत्तर मापी कत्तो शाखा पत्र शाके कांदर का दर संबंध आती ने विविध विधियाँ कर वाला दर माँग आई क्या अन्य शाखा पत्र करांगे नहीं किरण दर वाला परिसरे बाला में शाखा कांदर का मैं पत्र संबंध वेला तीन ने विविध विधियाँ एक अगर बालक पान प्रदान में हेतु तमाई शाखा पत्र वाला खंडर का इरु एलियल लेबिनोन खंडर का सूर्य आलोक के සූර්යාලෝකය ලැබෙන ආකාරයට තමයි පත්‍ර විවිධ විදියට මේ කඳට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියේ පත්‍ර විඤ්ඤාසයක් විවිධත්වයක් වෙන්නේ ඔය ආලෝකය ලබා ගැනීම කියන කාරණේ නිසා. අපි පුතේ ඒ අතදී ඊළඟ ස්ථාවක්‍ය දාන සාමාන්‍ය පැනින් ලියමු. පත්‍රවලට उपरी मलिस पात्र वलट उपरी मलिस उपरी मलिस सूर्यालोक के लबिन आकार उपरी मलिस सूर्यालोक के लबिन आकार उपरी मलेस सूर्यालोक के लबिन आकार पात्र शाक खंडक सविवी अत शाक खंडक सविवी अत ඊළඟ ශ්‍රාමකක පත්‍ර විඤ්ඤාස රටා කිහිපයක් පහත දැක්වේ කිහිපයක් පහත දැක්වේ पत्र विन्यास रूपे उदाहरण क्रियाकारकम ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් දැන් මේ ක්‍රියාකාරකම ඔයාලා
දැන් නෙමෙයි පන්ති වරුණාමාරි වෙනදාස්සකාරී පරිසරයට ගිහිල්ලා කරන්න ඕනි වැඩක්. කැලේ යන්නේ නැහැ පරිසරයට යන්නේ කොහොමද කියලා චුට්ටක් මේ කාගෑරි උදව් ඇතුව මේක නිරීක්ෂණය කරන්න. අපිට ඉගෙන ගන්න දේවල් ගොඩයි පරිසරයෙන්. ක්‍රියාකාරී කියන්න පුතේ පරිසරයේ නිරීක්ෂණය කර පරිසරයේ නිරීක්ෂණය කර පරිසරයේ නිරීක්ෂණය කර මම ඊළඟ දවසේ පරිසරයට ගිහිල්ලා පන්ති කරන්න ඊළඟ දවසේ පරිසරයට ගිහිල්ලා කරන්න. එතකොට ඔයාලා දැන් මොකද මේකේ පත්‍ර කඳ මුල් ඒවා ඔක්කොම ටික අපි ඉගෙනගෙන ඉවරේලා ඊට පස්සේ තමයි ලබන සතිය බලනවා ඊළඟ සතිය. පරිසරයට ගිහිල්ලා මම ඒවා සජීවීව ඔයාලට පින්න ගමන් තමයි පන්ති කරන්නේ. හරි මේ පාඩම පොඩ ඉවර වෙන්න ඕනේ මේ කොටස් ටික. හරි අපරි දෝ සත්‍යමත් සම්පූර්ණ දැන් ගියා පාර අඩේ හිටපු අයට අපි පරිසරේ මම පරිසරයට ගිහිල්ලා මේ පාඩම කරන වෙලාවේ සත් ලොකු සත්වයක් සම්පූර්ණ නයික් හිටියා. ඒවා පෙන්නවා මම ඔයාලට. හිටියෝ. හරි. හිටිකම ඔය කොළරොඩු වලින් පිටලා දින වලවල් හුඩුම් ගල මා වැටෙනවා. හරි. ලස්සන පරිසරයක් පෙන්නවා ඔයාලට. හැබැයි මේ අපි හවසනේ අපේ පන්තිය තියෙන්නේ දැන් අද හවස පන්තිය කරන්නේ. එතකොට ඔය පරිසරයේ යන දවසේ අමතර පන්තියක් විදියට තමයි උදේවරුක දාන්නේ. උදේවෝ දවල් දාන්නේ නැත්නම් මේ පරිසරයට යන්න බැහැ රෑ වෙලා තේරුමක් නැහැ කඩවලම කඩවලයි. හරි ඒ වෙලාවට යක්කු භූතයෝ එහෙම නින්නේ. හරි පරිසරය නිරීක්ෂණය කරමින් හරි පුතේ බලන්න ක්‍රියාකාර පරිසරය නිරීක්ෂණය කරමින් පහත දැක්වෙන පත්‍ර විඤ්ඤාස රටා පහත දැක්වෙන පත්‍ර විඤ්ඤාස රටා පහත දැක්වෙන පත්‍ර විඤ්ඤාස රටා සඳහා උදාහරණ පහත දැක්වෙන පත්‍ර විඤ්ඤාස රටා සඳහා උදාහරණ සඳහා උදාහරණ සඳහා උදාහරණ දක්වන්න උදාහරණ දක්වන්න උදාහරණ දක්වන්න උදාහරණ දක්වන්න. හරි පුතේ මෙන්න මේ මං වගුවක් අඳිනවා. ඒ වගුව ඔයාලා පිටපත් කරගන්න ඕනේ. ඒක හෝම් වර්ක් එකක් විදියට ගෙනිති කරන්න पत्र विन्यासय उदाहरण उदाहरण पोडियना උදාහරණ අපිට රූල් දෙකක් කියලා ඉස්සෙල්ලා ගහමුකෝ පළවෙනි එක පත්‍ර මාරුවෙන් මාරුවට කඳ දෙපස පිහිටි ඒකට උදාහරණ ඔයාලා පරිසරයෙන් හොයලා පත්‍ර මාරුවෙන් මාරුවට කඳ දෙපස පිහිටන්නේ මොනවද කියලා දැන් අර අන්තිමල තියෙන රූප ස්ථානේ තියෙනවා පුතේ පත්‍ර මාරුවෙන් මාරුවට කඳ දෙපස පිහිටීම අපිට ගන්න පුළුවන්. මම එක උදාහරණයක් කියන්නම්. කටු අනෝදා කටු අනෝදා ඔයාලා ඒ වගේ එකම හොයලා මේක හතරක් පහක් කියන්න රූල් එකක් ඉදේ ඉඳ තියාගන්න. ඊළඟ අංක දෙක පත්‍ර යුගල වශයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට පිහිටීම प्रतिवृत्त दिशा
පත්‍ර යුගල වශයෙන් ප්‍රතිරූප දිශාවට පිහිටීම ඒකට එක උදාහරණයක් අපි මන් දෙන්නම් පේර ඒ වගේ තියෙන ඒවා තව පහක් විතර ලියන්න තුන එක් ස්ථානයකින් හටගත් පත්‍ර තුනක් හටගත් පත්‍ර තුනක් කෝ වැඩි ගන්න කෝ වැඩි ගන්න කඳේ වලයන් ලෙස පිහිටීම කඳේ වලයන් ලෙස පිහිටීම බලන්න එක් ස්ථානයකින් හටගත් පත්‍ර තුනක් කෝ වැඩි ගන්න කඳේ වලයන් ලෙස පිහිටීම ඒකට උදේ උදාහරණයක් රුක්කත්තන මේ මල් වර්ගයක් තියෙන කහපාට පිපෙන රුක්කත්තන රුක්කත්තන මම මේක ආයි කියන්න පුතේ කියලා අවසාන කාරණිය පතර කඳ වටා කඳ වටා පත්‍ර ස පිලාකාරෝ පිට ස පිලාකාරෝ පිටීම උදාහරණ ගන්න පුළුවන් එක මෙතෙන්ට කැන්ද කැන්ද දැන් එතකොට ඔයාලා කීපයක් පරිසරයේ නිරීක්ෂණය කළා හොයලා ලියනවා ඔන්න බලන්න පුතාල ලියපු කාරණේ හරියද කියලා පළවෙනි එක පත්‍ර මාරුවෙන් මාරුවට කඳ දෙපස පිහිටීම පත්‍ර මාරුවෙන් මාරුවට කඳ දෙපස පිහිටීම උදාහරණයක් රතු අනෝදා රතු අනෝදා අංක දෙක පත්‍ර යුගල වශයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට පිහිටීම පත්‍ර යුගල වශයෙන් ඒ කියන්නේ දෙක දෙක ප්‍රතිඋද්දේශාවට තියෙනවා peer අංක 3 එක් ස්ථානයකින් හටගත් පත්‍ර 3ක් හෝ වැඩි ගණනක් එක් ස්ථානයකින් හටගත් පත්‍ර 3ක් හෝ වැඩි ගණනක් කඳේ වලයන් ලෙස පිහිටීම කඳේ වලයන් ලෙස පිහිටීම රුක්කත් යන වලයක් කියන්නේ කඳ වටේට 4 කඳ වටා පත්ත සර්පිලා කාරෝ පිහිටිනවා සර්පිලා කාර කියන්නේ දුන්නක් වගේ පිහිටනවා කැන්ද කැන්ද හරි පුතේ ලබන සතියේට මාතෘකාව ලියලා අපි ඉවර කරමු ශාක මාතෘකාව ලියන්න තව වෙලාව ඕනේ පුතාට වගෝ ගහන්න ආ හරි විනාඩි
पुते हरी शाक पत्र वाले कृत्य लबन सतीर मातुका वाली अंडे शाक पत्र वाले कृत्य वाराणसी दान कारे किया ला शाक पत्र वाले कृत्य वाराणसी दान कारे अपने दिन देखा क्या नोट में पढ़े में वर्क करने पुलवां हाँ पुते तो आप इकोड़ा कितनी एंगी ना अनिवार्य अभी अद हवस पानी करानी नह पुते अद हवस पानी करानी नह ईलग सती कलिमा मामतर पानी अब दानों ना खालीन दावसे पुते लिंग के का दानों इतकोरो यादा बालानोनी ग्रुप पे करे अब दानिंग इन्ने हरी एना नह मोटम पुते आई बोन सुपर दावसा।